දුම්රිය රිවර්ස් කලේ පොරොන්දුව විශ්වාස කරලා අද වාර්තා කරති වෙනවා අනුසිරස්තලයකින් ලෙකෝමොටිව් ඔපරේටින් ඉංජිනේර් සංගමය කියයි කියලා තමයි අකිත පෙරේරා වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අපි දිවෙන පුවත්පතට යන් සුද්ධ හදපු රේල් පාරත් කොට වෙලා එන්න අපි දුම්රිය අධිකාරියක් කරමු කියලා තමයි වාර්තා කරන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 2022 වර්ෂයේදී රුපියල් බිලියන බිලියන 12.4ක පාඩුවක් ලබලා තියෙනවා. දුම්රියෙන් බාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සිලෝන් පෙට්‍රෝලියම් ලිමිටඩ් ආයතනයෙන් 2022 වර්ෂයේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා අයවිය යුතු හිඟ ප්‍රවාහන කුලී ආදායම 46 කෝටි 68 ලක්ෂ 84,519ක් කියලා තමයි අද තියෙන්නේ. ඒතරක් නෙවෙයි දුම්රිය දෙපාර්තමේන්තුවේ භාවිතයට ගත නොහැකි අබලි යකඩ කිලෝ 31,13,080ක් ටෙන්ඩර් මගින් විකිණීමේ ක්‍රියාවලියද විනිවිදභාවයකින් සිදුවෙලා නැහැ කියලා තමයි අද වාර්තා කරලා තිබෙන්නේ. ලලිත් චාමින්ද දිවෙන ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. ඒත් එක්කම ලංකාදීප පුවත්පතට ගියොතින් තැලෙන යකඩම තලන දුම්රිය ආචාර්යෝ ගැන අද වාර්තා කරලා තිබෙනවා. ගුණසිංහ හේරත් තමයි තොරතුරු වාර්තා කරන්නේ. මෙතන තියෙන ප්‍රධාන කාරණයක් මම ඔබට මතක් කරන්නම්. මේ ප්‍රස්තාරක තිබෙනවා 2017 අවුරුද්දේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම සහ ආදායම වියදම රුපියල් මිලියන 26,000යි ආදායම රුපියල් මිලියන 5000යි. ඒතොර ඒක සාමාන්‍යයෙන් වෙන්න ඕන ආදායම වැඩි වෙන එකනේ. හැබැයි 2017 ඉඳන් 2021කට ආවොතින් රුපියල් මිලියන 5000 ගානක තිබ්බ ආදායම 2000 ගාන වෙනකන් අඩු වෙලා වියදම රුපියල් මිලියන 26,000 ඉඳන් 40,000 වෙනකන් වැඩි වෙලා අනිත් පැත්තට තමයි හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. නව රින් සැෂේ පැකට්ටුව වෙළඳපලේ අඩුම මිලකට.